අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය කොවිඩ් විකෘති ප්‍රභේදසේ දත්තත් විකෘතිද කොවිඩ් දත්ත සහ එන්නත් කරන දත්තවලත් අර්බුදයක් ඇති බව GMOE හෙළි කරයි රියල් ටයිම් දත්ත ක්‍රමයක් නැති බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පිළිගනි ඊයේ දිනට කොවිඩ් මරණ 183ක් සමස්ත මරණ 7300 පණි ඊයේ දින ආසාදිතෙන්ගේ සංඛ්‍යාව 4000 ඉක්මවයි හෘද රෝගීන්ට වහාම එන්නත ගන්නයි විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න ඉල්ලයි ශ්‍රී ලංකාවේ ශක්ති ඔක්සිජන් රැගෙන ඒ ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව ගැන සියත හෙලිදරව්ව නිවෙස් නිරෝධායනේ 26000ක් සුව වෙයි නිරෝධායන ඇඳිරි නීතිය මැද කොළඹ වාහන තදබදය මැනින් තොග වෙළඳපළ හෙට සිට දින 4ක් පාවඩේ රැලි මැකූ නැදුම්ගමුවේ රාජා විශාලිනීගේ සිද්ධියට පස්වන සැකකරු ලෙස රිෂාඩ් බදියුදීන් නම් කරයි සැකකරුවන් සැප්තැම්බර් 6 දක්වා ආරක්ෂිතයට වහා සර්වපාක්ෂික ක්‍රමයක් සකස් කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජනපතිගෙන් ඉල්ලයි දේශීය පුවත් වෙතයි ප්‍රථමයේ නවදහනය महानूर असल पेरहर मंगल सार्थकव निमावूभव संधान पेरहर संदेशे अदपसुर्वे जनाधिपति गोटाबे राजपक्ष महताट बारदुन्ना ए महानूर जनाधिपति मंदिरेदी मेतर अवसान रंदोली पेरहर ई रात्रिये इता अलंकारवत्व वीदि संचारे कला ए सवस हयाई हतलिस हतरट यदुनु सुभ मोहतीन मेवर पेरहर मंगल जन सहभागित्वेन तोरवाई पेवतुने महानूर असर पेरहर मंगल अवसान रंदोली पेरहर ई सवस हया हतलिस हतरटेदर सुबमुहतीन वीति संचारे कला अवसन रंदोली पेरहरे करंडुव वेडम करवीमे भाग्य हिमिकर गत्ते नेदुंगमुवे राजा हस्तिराजाय पेरहर करंडुव वडम्मवन अवस्थावे रेलिवेटुनु पावडिय सोंडिन सकसा करंडुव वेडम करवीमट नेदुंगमुवे राजा हस्तिराजाय कटियुतु किरीम कागित अवधानयट लक्वू विशेष सिदुवीमक उड़ाटन सप्रदाय मंगल्य මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊ පසුවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමටද ජනාධිපතිවරයා එක් වුණා. राजा हस्तिराजा ब्रांदोली पेरहर अवसाने पेरहर करंडुव वेडम करवनु लबुए अस्किरी गेडिके विहारे वेताई
අනතුරුව අද අලුයම ගැටමේ දියකපනා තොටේදී සතර මහා දේවාලයන්හි දිය කැපීම සිදු කෙරුණා. පෙරහර කරඬුවරගත් දහවල් පෙරහර අද දහවල් 1:42ට යෙදුණු සුබ මොහොතින් ගෙඩිකේ විහාරයෙන් පිටත් වුණා. පෙරහර ඉන් අනතුරුව මාලිගාවේ මළුව වටා තෙවරක් පැදකුණු කොට 3:27ට යෙදුණු සුබ මොහොතින් මාලිගාවට ගෙවතුණා. විවිධ හෘද ආබාධ වලින් පෙළෙන පුද්ගලයන් වහාම එන්නත ලබාගත යුතු බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න මහතා පවසනවා. එසේම වෛද්‍ය උපදේශ මත අදාළ ඖෂධ නොකඩවා ගත යුතු බවයි වජිර සේනාරත්න මහතා පවසන්නේ. ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතාද අද සියතට අදහස් පළ කළා. ස්නායු ආබාධ වලින් පිරෙන රෝගීන්ද අනිවාර්යයෙන්ම කොවිඩ් එන්නත ගත යුතු බවයි ඔහු පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ විශේෂ වාර්තාව. හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න මහතා කොවිඩ් එන්නත සහ හෘද රෝගීන් ඖෂධ ලබා ගත යුතු ආකාරය පිළිබඳව සියතට විශේෂ ප්‍රකාශයක් කළා. හෘද රෝගින්ට කොරෝනා රෝගේ වැළඳුණොත් අපි දන්නවා ඉතාම සංකූලතා අධික වෙන්න පුළුවන්. අර නියුමෝනියා රෝගේ හැදුණොත් ඇත්තටම ජීවිතේ නැති වෙනවා පුළුවන්. හෘද රෝගුන්ට අමතරව අපි දන්නවා අධික රුධිරපීන රෝගීන් අනිකුත් සංකූලතා තියෙන රෝගීන්ට මේ කොරෝනා රෝගේ ඉතා අහිතකර අන්තිමට බලපානවා. ඒ රෝගීන් හෘද රෝගීන් සියලුම දෙනා අපි දැනගන්න නියම කරපු සියලුම බෙහෙත ඒ මාත්‍රාවම ගන්නවන කිසිම බෙහෙතක් නවත්තන්න හොඳ නැහැ. මේකට එකම විසඳුම අපි දන්නවා එන්නත් කරගැනීම තමයි. මේක ගන්නෙ නැත්නම් අපි දන්නවා මේ සියලුම රෝගීන් විශේෂයෙන් හෘද රෝගීන් අවුරුදු 60ට වැඩි රෝගීන්ගේ ඉතාම අධික විදියට මේ රෝගය වැළඳෙනවා. හැදිලා ඒකට තියෙන සංකූලතා වැඩි. මම හෘද රෝගීන්ට ආවාද කරනවා එන්නත් දෙකම කරුණාකර හැකියි කියන විදිහ ගන්න. ස්නායු රෝග සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන්ට කොවිඩ් මර්ධන එන්නත අනිවාර්යෙන් ලබා ගත යුතු බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා ප්‍රකාශ කරනවා. ස්නායු නිදන්ගත රෝගවලට ඔබ ප්‍රතිකාර ලබන කෙනෙක් නම් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ එන්නත ලබා ගැනීම සුදුසුද කියන එක. ඇත්තටම අපි දන්නවා මේ COVID-19 රෝගයෙන් වැළකීමට අපගේ ඇඟේ ප්‍රතිශක්තිය ඉතා වැදගත් කාර්යභාරයක් උසුලනවා. මෙවනු නිදන්ගත රෝගීන්ගෙන් සමහර වෙලාවට ප්‍රතිශක්තිය හීනවීමක් දකින්න පුළුවන්. එනිසා ඔබ විශේෂයෙන්ම මේ එන්නත ලබා ගැනීම වැදගත්කමක් තියෙනවා. එන්නත ලබා නොගත හැකි එකම එක අවස්ථාවක් වෙන විතරයි මට හිතන්න පුළුවන්. ඒ තමයි පළමුවෙනි මාත්‍රාවේදී ඔබට ස්නායු පද්ධතියේ යම්කිසි සංකූලතාවයක් පැමිණියා නම් එය එසේයයි වෛද්‍යවරයා ඔබට පවසනවා නම් ඒ අවස්ථාවේදී පමණක් එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම නොකළ යුතුය. ඒ වෛද්‍යවරයා නිර්දේශ කරොත් අපි ලබා දෙන්නේ නැහැ. මේ අතර අදත් වසංගත රෝග විද්‍යා ඒකකයේ වෙබ් අඩවියේ කොවිඩ් සංඛ්‍යා ලේඛන ව්‍යාකූල බව සඳහන් කළ යුතුය. මෙරට වැඩිම දෛනික කොවිඩ් රෝගීන් 4304ක් ඊයේ වාර්තා වූ බව එම දත්තවල සඳහන්. එම සටහනේම මීට දින කිහිපයකට පෙර ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5000 ඉක්මවා ඇතැයි සටහන් කර තිබෙනවා. මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන්ද අප විමසීමක් කළා. ඔහු පැවසුවේ තමාද මේ දත්ත පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයෙන් විමසා ඇති බවයි. නිවැරදි තොරතුරු ලදවහම දැනුම් දෙන බව ඔහු අපට ප්‍රකාශ කළා. දිගින් දිගටම දත්ත වැරදියට වාර්තා කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. රෝගීන් වාර්තා වීමේදීත් මරණ සංඛ්‍යාව වාර්තා කිරීමේදීත් දත්ත පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. වසරකට වැඩි කාලයකදී අතිගරු ජනාධිපතිතුමාගේ ඉඳලා සියලුම දෙනාම උත්සාහ කරුවා මේ දත්ත හරියාකාරව ලබා ගැනීම සහ ඒවා යාවත්කාලීන කිරීම පිළිබඳව තියෙන ගැටලු විසඳන්න. අපිට පේන තියෙන කාරණාව තමයි මේ වෙනකොටත් ඒ දත්ත පිළිබඳව තියෙන ගැටලුව ඒ ආකාරයෙන්ම පවතිනවා. ඒ හින්දා අපිට නිවැරදි ගමන් මඟක් පේන්නේ නැහැ. මේ වෙනතෙක් රියල් ටයිම් ඩේටා ක්‍රමවේදයක් නැති බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුරාව මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. තාම නිවැරදි කරගන්න බැරි වෙලා එක හේතුවක් තමයි අපේ රටේ තාම රියල් ටයිම් ඩේටා ඒ වෙලාවේම පද්ධතිය ක්‍රියාත්මක වෙන තත්ත්වයක් අපිට නැහැ. අපිට මේ කොවිඩ් වසංගතයේ අලුත් තත්ත්වයක් වුණේ මෙවැනි තත්ත්වයක් අපිට මීට කලින් මුහුණ දීලා තිබුණේ නැහැ. ඒ නිසා මේකට එකවරම මේ දත්ත සම්බන්ධයෙන් මේ ගැටලු පැනගිලා තියෙනවා. නමුත් මම හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වර්ධනේ ඩිවලොප් වෙන්න ඔපචුනිටි එකක් කියලා හිතලා මේක අනාගතේ නිවැරදි කරගනීවි රියල් ටයිම් ඩේටා සහිත සිස්ටම් එකක්
ඊළඟට අනාගතයේ අයිකලක ටිකක් මිල වැයදාම් වෙන කාර්ය ගත වෙන දෙයක් නමුත් ඒ අපි කළ යුතුයි. ඊයේ දිනට පමණක් කොවිඩ් මරණ 183ක් සිදුව තිබෙනවා. ආසාදිතින්ගේ සංඛ්‍යාව 4304ක් වෙනවා. මේ අනුව මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 390,000යි. සුව වූ සංඛ්‍යාව 342,159යි. නිරෝධායන නීති කඩ කරමින් හැටන් දිමුල බෝගහවත්ත කෝපිලේ උත්සවයක් පවත්වා තිබෙනවා. කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් පැවති මෙම උත්සවයේ සංවිධානය කළ කෝපිලේ පාලක මණ්ඩලයට එරෙහිව අධිකන ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. මේ අතර පොළොන්නරුව ප්‍රදේශයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව ආරම්භ කර තිබෙනවා. ඒ නිවෙස් නිරෝධායනයේ යෙදෙන්නන් ඉලක්ක කර ගනිමු. නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව ඔක්සිජන් මෙට්‍රික් ටොන් 40ක් රැගෙන අද ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියා. ඉන්දියාවේ ශක්ති නෞකාවද ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් රැගෙන ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඉහළ යන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවත් සමග මෙරට ඔක්සිජන් අවශ්‍යතාවයද වැඩි වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ඔක්සිජන් නිෂ්පාදන ආයතන දෙකක් ක්‍රියාත්මකයි. මෙම සමාගම් දෙකේ නිෂ්පාදන ධාරිතාව මෙතෙක් පැහැදිලිව හෙළිදරව් කර නැහැ. නමුත් දල වශයෙන් දිනකට මෙට්‍රික් ටොන් 70ක් පමණ නිෂ්පාදනය කරන බව නිල නොවන වාර්තා සඳහන් කරනවා. මේ අනුව දැනට පවතින ඔක්සිජන් අවශ්‍යතාවය පාලනය කරගත හැකි බවයි වාර්තා වන්නේ. තවත් ෆයිසර් එන්නත් ඔගයක් අද අලුයම ශ්‍රී ලංකාවට ලැබුණා. තවදුරටත් ක්‍රියාත්මකයි. විවිධ ශාරීරික ආබාධ වලින් පෙළෙන වැඩිහිටියන් සොයා නිවෙස් වෙතම ගොස් එන්නත් ලබා දීම අදත් ක්‍රියාත්මක වුණා. ඒ යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් උනේ අද දින මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 3223ක් වාර්තා වී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. නිවෙස් නිරෝධායනය සඳහා යොමු කර සිටි කොවිඩ් රෝගීන්ගෙන් 26,000ක් පමණ සුවය ලබා ඇති බව වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කරනවා. ඒ අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී. මේ වෙනකොට 26,173ක් රෝගීන් නිවෙස්ගත සේවාව මගින් සම්පූර්ණ සුවය ලබා සාමාන්‍ය රාජකාරී වල නිරත වෙනවා. ඒ වගේම අද උදෑසන විට රෝගීන් 9,606 දෙනෙක් මෙම සේවාවේ දැනට ප්‍රතිකාර ලබමින් ඉන්නවා තමන්ගේ නිවෙස් වලට වෙලා. එයින් 3,162ක් කොළඹ දිස්ත්‍රික්කයේ, 1,883ක් ගම්පහ දිස්ත්‍රික්කයේ, 1,712ක් කළුතර දිස්ත්‍රික්කයේ, අනිත් රෝගීන් සියල්ල අනිත් දිස්ත්‍රික්කවල යන විදිහට තමයි විසිරී තියෙන්නේ. රෝගීන් කණ්ඩායම් තුනකට වර්ගීකරණය කරනවා. පළවෙනි කණ්ඩායම තමයි වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ අතරමැදි මධ්‍යස්ථානයකට හෝ රෝහලකට ඇතුළු විය යුතු රෝගීන්. දෙවන කණ්ඩායම තමයි දිනකට කීප වතාවක් පරීක්ෂා කරන බල්ලා රෝගී තත්ත්වය උස්සන්න වෙන්න ඉඩ තියෙනවා කියලා තීරණය කරන රෝගී. තුන්වෙනි කාණ්ඩය එතරම් තත්ත්වය බරපතල නොවන දවසකට බරක් හෝ දෙවරක් පරීක්ෂා කිරීම ප්‍රමාණවත් කියලා හැඟෙන රෝගීන්. මේ අනුව වෛද්‍යවරුන් අදාළ වාර ගණනට ඒ රෝගීන්ට කතා කරලා දවස ගානේ හෝ දවසට කීප වතාවක් කතා කරලා ඒගොල්ලන්ගේ සුවදු විමසනවා. ඔවුන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කරලා බලනවා. එහෙම රෝගියෙකුට හදිසි අවස්ථාවක් ඇති වුණොත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය හරහා රෝගියාව රෝහල්ගත කිරීම සඳහා කටයුතු සිද්ධ කරනවා. ඔබට සංකූලතා තියෙනවා නම් ඒවට අදාළ ප්‍රතිකාර අනිවාර්යයෙන්ම ගත යුතුයි. ඒක ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා. මොකද සංකූලතා තවදුරටත් උග්‍ර වුණොත් එහෙම මේ රෝගියා බරපතල තත්ත්වයට යාම තියෙන ඉඩ තවත් වැඩි වෙනවා. ඉතින් අපි අර මූලිකව දෙන 1904 සේවාව ඔස්සේ හෝ එහෙම නැත්නම් 247 හෝ 1390 නිවාසයේ තුල රැඳී සිටින රෝගීන් බලා ගන්න සේවාව තුළින් මොන සේවාව ගත්තත් පැහැදිලිව දෙන එක උපදේශක් තමයි. ඔබට සංකූලතා තියෙනවා නම් රෝග තියෙනවා නම් ඒකට ප්‍රතිකාර අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි කියන එක. මෙරට 60ට වැඩි ජනතාවගෙන් පූර්ණ සහ අර්ධ එන්නත්කරණයට ලක් වූ සංඛ්‍යාව හඳුනා ගැනීමට නිවැරදි දත්ත නැතැයි වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා. අද ක්‍රියාත්මක කොවිඩ් මර්ධන ක්‍රියාවලිය
මේසන් බාස්ගේ වැඩේ වඩු බාස්ට දීම හා සමානයි වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසනවා මෙතරතුරු ප්‍රකාශ වූයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ අද පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අද වෙනකොට අප රටේ කිසිම තැනකින් දත්තයක් ලබා ගන්න හැකියාවක් නැහැ මේ වෙනකොට අවුරුදු 60ට වැඩි එන්නත් කීයක් දීලා තියෙනවද ඒ පුරවැසියේ කවුද ඔවුන්ගේ කොතරම් ප්‍රතිශතයක් මේ වෙනකොට එන්නත් ලබා දීලා අවසන් කරලා තියෙනවද ඉතාමත්ම කනගාටුදායක ආරංචිය තමයි ඒ එන්නත් ලබා දීම ප්‍රමාද වීම හරහා ඒ ජීවිත අහිමි වීම පවතිනවා ඉදිරියටත් අහිමි වෙන්න නියමිතයි ඉතින් මේක ඉතාමත්ම බැරෑරුම් කාරණාවක් අවුරුදු 30ට වැඩි පිරිස එන්නත් කිරීම කරන ගමන් ඊට වැඩිය වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න තිබ්බ නැත්නම් මුල් ප්‍රමුඛතාවය දීලා අපිට අවසන් කරන්න තිබ්බා අවුරුදු 60ට වැඩි පිරිස ඉතාමත්ම ඉක්මනින් වැඩි ප්‍රතිශතයක් මේ එන්න දෙකම ලබා දුන්නා නම් මේ මරණ සංඛ්‍යාව ඉතාමත්ම ශීඝ්‍ර ලෙස අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා මේ වෙනකොට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාවත් නැත්නම් වසංගත රෝගී විද්‍යායකවත් කිසිදු දත්තයක් අපිට සඳහන් කරන්න විදියක් නැහැ කොතරම් එන්නත් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවද කොයි තරම් එන්නත් ප්‍රමාණයක් කොයි කොයි අයට ලබා දීලා තියෙනවද කියන එක අපිට පේන්න තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ තියෙන පාලනේ ගිලිහිලා තියෙන බවක් තමයි. එන්නත් දීපු සංඛ්‍යාව පිළිබඳවත් එන්නත් තියෙන සංඛ්‍යාව පිළිබඳවත් පැහැදිලි දත්ත වාර්තා ඉදිරිපත් නොවීම. මේ එන්නත් කාටද ලබා දුන්නේ කොහේද ලබා දුන්නේ සහ කොයි ආකාරයෙන්ද ලබා දෙන්නේ කියන එක සෞඛ්‍ය අංශවලට නැත්නම් අපිට නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයවත් නිවැරදි තොරතුරු ලබා ගැනීම හැකියාවක් නැහැ. අපි දැක්කා පහුගිය දවස්වල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් මාරු කරන්න යනවා කියලා විවිධ ප්‍රවෘත්ති පළ වුණා. මේ නිලධාරීන්ට වැඩ කරන්න දෙන්නේ නැතුව ඒ නිලධාරීන් පිට අනුන්ගේ වැරදි පටවලා ඉවත් කිරීම මං හිතන්නේ සුදුසු කාරණයක් නෙමෙයි කවුරු කළත්. ඒක අපි පැහැදිලිව කියන්නට ඕන. පැහැදිලිවම කියන්නට පුළුවන් සංඛ්‍යා දත්තවල විශාල පරස්පරතා තියෙන බව පසුගියදා මාධ්‍ය වලින් මෙහෙලිදරව් කරා. සමහරක් වෙලාවට ඒ නිලධාරීන්ම පිළිගන්නවා මේ පරස්පරතාවයට එක හේතුවක් තමයි කිසි විධිමත් බවකින් තොරව මේ කටයුතු සිද්ධ වීම ඒ අවශ්‍ය කරන පිරිස්වල සහාය ලබා නොගැනීම ඊළඟට මේසන් බාස්ගේ වැඩේ වඩු බාස්ට දුන්නා වගේ වැඩ සිද්ධ වෙනවා කොවිඩ් මර්ධනයේදී අන්න ඒ වගේ දේවල් නිසා තමයි මේ සියලු දේවල් අවුල් ජාලාවක් බවට අදපත් වෙලා තියෙන්නේ කෙතරම් කීවත් විද්‍යාත්මක ලොක්ඩවුන් එකක් ක්‍රියාත්මක කිරීමට රජයට කිසිදු උවමනාවක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ අතර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරන්නේ විද්‍යාත්මක ක්‍රම පිළිබඳව කතා කිරීම තුළින් මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවයි. දැන් කොවිඩ් පිළිබඳව අද පළ වූ විවිධ අදහස් ලොක්ඩවුන් එකේ විද්‍යාව තමයි රෝගීන් වෙන් කිරීම, වෙන් කර නිරෝධායන කිරීම සහ වෙන් කර ප්‍රතිකාර කිරීම. ඉතින් රෝගීන් සහ සාමාන්‍ය අය එකට තියාගත්තොත් ලොක්ඩවුන් එක වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසාම තමයි අපි කිව්වේ මේක සයන්ටිෆික් ලොක්ඩවුන් එකක් බවට පරිවර්තනය කරන්න දියුණු රටවල කළ ආකාරයට. නමුත් එහෙම උමනාවක් ආණ්ඩුවට තියෙන බවක්, සෞඛ්‍ය බලධාරීන් තියෙන බවක් අපිට පේන්නේ නැහැ. ඇතැම් වෘත්තිය සමಿತಿ විද්‍යාත්මක පදනම් ගැන කතා කරනවා. වෘත්තිය සමಿತಿ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දේවල් කරන්න හදනවා නම් මේ කාර්යය තරම් පහසු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි කියනවා වෘත්තීය සමිතියේ තම තමන්ගේ සමාජිකයන්ගේ ප්‍රශ්න පිළිබඳව කපා කරලා ඒවා හදාගෙන තම තමන්ගේ වෘත්ති කාර්යයක්ම සේවාවක් පවත්වාගෙන යෑමට අපි යම්කිසි උපදෙස් දිය යුතුයි. රට වහලා නැති වෙනකොට ඉල්ලීමක් කරනවා රට වහන්න කියලා. රට වැව්වට කිව්වසි කියනවා ඔහොමනේ මේ රට වහන්න ඕන මෙහෙමයි රට වහන්න ඕන කියලා. ඒ නිසා මේ තර්ක විතර්ක සියල්ල අමතක කරලා රටක් විදියට ජාතියක් විදියට එකමුතුව එක්සිත්ව එක්වන් එකා වගේ මේ උවදුරට මූණ දුන්නතින් මේ කොයිඩ් 19 පරාජය කරන්න අපිට හැකියාව තිබෙනවා. දැන් සංචාරකයෝ කියනවා ඉන්දියාවෙන් එන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. දවස් 7යි නිරෝධායනය වෙන්න ඕනේ. රුසියාවෙන් සංචාරකයෝ කියන උද්‍යාංග විරතුම කියනවා කවුරු මොනවා කිව්වත් මං සංචාරක කියනවා වුන් එන්නත් දෙද ගන්නත් කැමති නෑ කියලා. ඉතින් එවැනි දඩබ්බරව කතා කරමින් මේ රටේ ආර්ථිකයට සහ රටේ ජන ජීවිතයට මේ කරන විනාශය වහාම නවත්තන්න කියලා අපි විශේෂ මිල්ලා සිටිනවා. මේ කොවිඩ් ප්‍රශ්නේ මේක ගෝලීය ප්‍රශ්නයක් කියන එක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. අනික් රටවල් දිහා බැලුවත් ඒ එක එක ප්‍රභේද එන්න පුළුවන්. ඒ වගේම ඒ එන්නත් කිරීම කරත් ඒ මරණ ප්‍රමාණය අඩු වුණත් ඒ වෛරස් එක තවදුරටත් ඒ තිබෙන්න පුළුවන්. ඉතින් අපි සියලු දෙනාම මේ නිසා ප්‍රවේශම් වෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා. මේ වෙලාවදී මම රටේ ඉන්න සියලු ජනාගම ඉල්ලීමක් කරනවා ප්‍රධාන වශයෙන් ඔබ බය නැතුව එන්නත් ලබා ගන්න. විශේෂම ඔබ මරණයට බේරා ගන්නව නම් මේ වලාවදි කරන එකම යුතුකම් තමයි එන්නත් ලබා ගන්න එක. අද කොවිඩ් වසංගතයෙන් ගැලවීම සඳහා ඇති හැකි නැති බැරි හැම රටක්ම විවිධ උත්සාහයන් දරනවා.
එක් රෝගියෙක් වාර්තා වූ වහාම වසාදමන රටවල් තිබෙනවා. එන්නත් කරණයට ප්‍රමුඛතාවය දෙන රටවල් තිබෙනවා. ශ්‍රී ලංකාව ඒ අතරත් ප්‍රමුඛයි. අද දක්නට ලැබෙන අලුත්ම මානිය තමයි හැකිතරම් විගසින් ආසාදිතීන් හඳුනා ගැනීම. අප එහිලා සිටින්නේ කොතනදයි කරන විශේෂ විමසීමක් දැන් මේ වාර්තාව අප මාණ්ඩලික වාර්තාකාරිණී අංජනා කරුණාරත්නගෙන්. කොවිඩ් ආසාදිනේ වී ඇද්දයි දැන ගැනීම සඳහා ප්‍රධාන ක්‍රමවේද දෙකක් භාවිතා කරනවා. ඒෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සහ PCR පරීක්ෂාවයි. මින් වඩාත් ආසන්න නිරවද්‍ය අගය ලැබුණේ PCR පරීක්ෂණ වලින් බව සත්‍යයක්. නමුත් ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවද සාර්ථක ප්‍රතිඵල අත්කර දෙනවා. අද වන විට ලෝකයේ බොහෝ රටවල් ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව ඉතා සරල කර තිබෙනවා. ඒ අනුව ඕනෑම අයෙකුට යම් සැකයක් ඇත්නම් තමන්ටම පරීක්ෂාව සිදු කරගත හැකි. ඒ සඳහා බොහෝ රටවල ඔසසල් වලින් ෂණික ප්‍රතිදේහ කට්ටල මිලදී ගත හැකිව තිබෙනවා. ඒත් අපේ රටේ තවමත් මෙම පරීක්ෂණ සඳහා පවතින්නේ ඒකාධිකාරියා. මේ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා අදහස් දැක්වුවා. මේ ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ තියෙන මාර්ගෝපදේශය. මේ මාර්ගෝපදේශයේ අස්සක් මුල්ලක් නැර කියවෙන්නේ තමන්ගේ වෘත්තීමය ඒකාධිකාරය ගොඩනගා ගැනීමයි, තමන්ට කීයක් හරි ගාණක් හම්බ කරන විදියක් ගොඩනගා ගැනීමයි, මේ රැපිඩ් පරීක්ෂණ කරන එක නවත්තන එකයි කියන එකයි අපිට කියවනකොට තේරෙන්නේ. ප්‍රධාන කරුණු හතරෙන් එකක් තමයි මේක හැමතැනම කරන්න බෑ, මේක ස්ක්‍රීනින් පරීක්ෂණ වලට යොදව ගන්න බෑ, ඒගොල්ලෝ කියන තැන්වල විතරයි මේක කරන්න පුළුවන්, ශුද්ධ ජීවි වේදියෙක් ඉන්න ඕනේ වගේ කතන්දර. අද ලෝකය මේ ෂණික පරීක්ෂණ සම්බන්ධයෙන් කතා කරන්නේ හෝම් ටෙස්ටි. අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් කරන්න ශුද්ධ ජීවි වේදියෙක් ඕනලු. ඉතින් පෞද්ගලික රෝහල්වල ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සඳහා අවම වශයෙන් රුපියල් 2000ක්වත් වැය වෙනවා. පෞද්ගලික රෝහල් පරිපාලනයේදී එය එතරම් අසාධාරණ මුදලක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදීය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරනවා. විලඳ ව්‍යාපාරයක් හැටියට බලන්න අපුව මේක ඇත්තටම මේ දැන් අවුරුදු 1යි මාස ගානක් අපි මේ වෛරසයත් සමග ජීවත් වෙනවා. එතෙන්දී මීට වැඩි සරල ක්‍රියාදාමයකට යන්න තිබුණා කියලා මගේ අදහස. ගරු ස්වාමීන් වහන්සේ නමකුත් චෝදනා කරලා තිබුණා මේක රැපිඩ් ටෙස්ට් කිට් එක ගේන්නේ ඉතල 80ට දෙන්න පුළුවන් එකක් කියලා. නමුත් එකම දේ 80ට අවුකල් කරවහල් වල කරනවා නම් ඒක කරන්න අමාරුයි. මොකද හේතුව ඒගොල්ලන්ට එතන මේන්ටේන් කරන්න ඕනේ, හඳුන් අඳින්න ඕනේ, ඒ වගේ ඒවට සෑහෙන ගාණක් යන තේවා නැතුව තමයි මම හිතන්නේ කියලා දේ. නමුත් හැබැයි අපේ ජනතාවට ඒ ගන්න විදිය ඇත්තටම රූපවාහිනියෙන් ඒ වගේම ජම්ප්සි ඩිමොනස්ට්‍රේෂන් එකක් කළා නම් මේ කිට් එක ළමයි ජනතාවට සහනමිලක ලැබෙන්න සලස්වන උදාහරණයකට ෆාමසිකින් වගේ සාධාරණ ගාණකට. ඒකට ඒගොල්ලන්ට හදිසි තමුන්ට මේක සැකකට පුණා මේ සීරු ප්‍රකාශවලින් හා ලෝක තත්ත්වේ විමසීමේදී එක් කරුණක් පැහැදිලි. කොවිඩ් ආසාදනේ වී නැද්ද යන හඳුනා ගැනීම කඩිනමින් කළ යුතුයි. එහිලා ඇති සරල සහ ලාභදායී ක්‍රමය ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව බව පැහැදිලි. එය අතලොස්සක් ඖෂධ මාෆියාකාරීන් අත පැවතීම කිසිසේත්ම සිදු විය යුතු නැහැ. ෂණික ප්‍රතිදේහ කටල ශ්‍රී ලංකාවට ගෙන ඒමේ ක්‍රමය විධිමත් කොට විවෘත කළ යුතුව තිබෙනවා. එවිට තමන් ආසාදිතයෙකුද නැද්ද යන්න ඉතා අඩු මුදලක් වැයකොට දැන ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවනවා. ඒ සඳහා කඩිනමින් සිතා බැලීමේ අවශ්‍යතාවය අප සෞඛ්‍ය බලධාරීන්ට අවධාරණය කරන්න කැමතියි. නිරෝධායන ඇඳිරි නීතිය මැද්දේ අද උදෑසන මැනින් තොග වෙළඳපොළ අසල විශාල තදබදයක් පැවතුණා. හෙට සිට දින හතරක් මැනින් තොග වෙළඳපොළ විවෘත කර තැබීමට නියමිතයි. මේ අතර වාහන විශාල ප්‍රමාණයක් කොළඹට පැමිණීම හේතුවෙන් මාර්ගවල දැඩි තදබදයක් දක්නට ලැබුණා. නිරෝධායන ඇඳිරි නීතිය මැද්දේවද කොළඹ නගරයට අද රථවාහන විශාල ප්‍රමාණයක් පැමිණියා. මේ කොළඹ නුවර මාර්ගයේ සහ මීගමුව මාර්ගයේ අද පෙරවරුවේ දිස් වූ ආකාරයයි. පැලියගොඩ මැනින් වෙළඳපළද අද වසා තැබීමට පියවරගෙන තිබුණා. කෙසේ වෙතත් තෙලවලු සහ පළතුරු රැගත් ලොරි කිහිපයක් මැනින් වෙළඳපළ වෙත අද පැමිණ තිබුණේ මේ අයුරින්.
මැනින් වෙළඳපොළ හෙට දින සිට ඉරිදා දක්වා දින 4ක් විවෘත කර තැබීමට නියමිතයි. පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද තොග වෙළඳුන් රැසක් අද පැමිණ සිටියා. මාළු වර්ග කිහිපයක මිල ඉහළ ගොස් තිබූ අතර කුඩා මාළු වර්ගවල මිල පහළ ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා අද සියත පිළිසඳරට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා. මහජනතාව අපහසුතාවයට පත් කිරීම ඇත්තම ශ්‍රී ලංකා පොලිසිය අරමුණ නෙවෙයි. නමුත් වෛරසය පාලනය කිරීම සඳහා ගෙන තිබෙන රජය විසින් ගෙන තිබෙන උපදේශන කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් බැඳී සිටින යෝගම කටයුතු කරනවා. පොලිස් ප්‍රතිමා විසින් මේ ඇඳුම් නීතිය පැනවීම සමගම දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට උපදේශ මාලාවක නිකුත් කරනු ලැබුවා. මාර්ග බාධක සඳහා පරිමේන් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් පත් කළ යුතුයි. තමාගේ අදාළ ආයතනයන් පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව පමණ ඒ සේවා ස්ථානවලට ඒ දින නියමිත දිනවලට කැඳවා ගන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පිරිස සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 2000 දීමනාව ලබා දීම අද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. කොළඹ දිස්ත්‍රික්කයට ජීවනෝපාය අහිමි වීමේ දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 467ක් භාණ්ඩාගාරයෙන් මේ වෙනකොට ලබා දීලා තිනවා. ඊටාම ක්ෂණිකව මේ මුදල ගෙවීමේ කටයුතු අපි අද ආරම්භ කරා. ඒ වගේම තමයි හෙට සහ අනිද්දා දිනවල ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තිබෙන බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ තොග වෙළඳාම සඳහා එතකොට ජංගම වෙළඳුන්ට අවස්ථාව තියෙනවා. ඒ ආර්ථික මධ්‍යස්ථානවලට ගිහිල්ලා තොග වශයෙන් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ එළවලු ආදිය ලබාගෙන ඒ තමන්ට අදාළ ප්‍රදේශයේ පමණක් ඒ ජංගම වෙළඳාමේ යෙදෙන්න ඕනේ. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුලදී ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පිරිස් සොයා අදත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වුණේ මේ අයුරින්. විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විදේශ රටවල් කිහිපයක තානාපතිවරුන් සහ මහා කොමසාරිස්වරුන් හමු වුණා. එෙහිදී පවතින කොවිඩ් වසංගතය සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට තානාපතිවරුන් පොරොන්දු වූ බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලි මහතා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වුණා. කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දියාව ලබා දෙන අඛණ්ඩ සහයෝගය මෙහිදී අමාත්‍යවරයාගේ ඇගයුමට ලක් වුණා. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කම්හල් පිහිටුවීම කෙරෙහිද සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. මේ අතර තවත් රටවල් කිහිපයක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් විදේශ අමාත්‍යවරයා හමු වී තිබෙනවා. ජපාන තානාපති අකිරා සුගියමා මහතා දෙරටේ අඛණ්ඩ සහයෝගයේ ඇගයුමට බලපෑම හමුවේ එක්සත් ජනපදයේ ලබා දුන් සහයෝගය මෙහිදී අමාත්‍යවරයාගේ ඇගයුමට ලක් වුණා. විශ්‍රාමයන් අවස්ථාවේ කොළඹ විශාල නිවෙස් දෙකක් තමන්ගේ නමට ලියාගත් බවට වන ප්‍රකාශය අමූලික අසත්‍යයක් කියයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පෙන්වා දෙනවා. අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිලාගෙන් ආන්න කැමති හිටපු ඔබතුමාගේ විශ්‍රාමයන් ආසන්න වෙලාවේදී කොළඹ නගරේ මැද්දේ රජයට ආයතන තිබිච්ච මහා මන්දිර දෙකක් එකට එකතු කරලා කැබිනට් පත්‍රිකාවකින් ඔබට ලියාගත්තා. ඊයේ දිනේ බිමල් රත්නායක මහතා සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනයෙන් උපුටා ගැනීම මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් වන අතර එම ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමි. 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනත යටතේ සහ අංක 503 ඇලිරක් 2005 FR දරන ශ්‍රේෂ්ඨාධිකරණයේ අයදුම් පත ප්‍රකාරව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ජීවත්ව සිටින තාක්කල් ජීවත්
ජීවත්වීමට නිල නිවසක් රජයෙන් පිරිනමන අතර එය මුළුමනින්ම රජයේ සතු දේපලකි. මින් පෙර සිටි සියලුම විශ්‍රාමික ජනාධිපතිවරුන් හටද රජයේ නිල නිවාස පිරිනමා තිබේ. එම සියලු නිවාස රජයේ සතු දේපලකි. මෙවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳව අප මවිතයට පත්වන අතර ඉදිරියේදී මෙම ප්‍රකාශය නිවැරදි කරනු ඇතැයි විශ්වාස කරමි. උපුටා ගැනීම අවසන්. කාන්තා මතයට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනයක් වහා ස්ථාපිත කරන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තලිබාන් සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලාංකිකයන් වහගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි. අෆ්ගනිස්තානයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එම මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම අෆ්ගනිස්තානයේ තුල ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂයන් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග වහාම ගන්නා ලෙස සමග ජනබලවේගය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. අෆ්ගනිස්තානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීම සහ අපේ තානාපති කාර්යාලය සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම එවැනි ක්‍රියාමාර්ගයන්ට ඇතුළත්ය. සමගි ජනබලවේගයේ විසින් මෙබඳු අර්බුදයකදී ශ්‍රී ලංකා රජයට සිය ජාත්‍යන්තර බැඳීම් පිළිබඳව සිහිපත් කර සිටී. අෆ්ගනිස්තානයේ ජනතාව වෙත සමගි ජනබලවේගය සිය සහයෝගය ප්‍රකාශ කරයි. මානව හිමිකම් වලට ගරු කරන ලෙසත් ජනතාවගේ කැමැත්ත මත ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කඩිනමින් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසත් එය තලීබාන් පාලනාධිකාරියෙන් ඉල්ලා සිටී. උපුටා ගැනීම අවසන්. මේ අතර මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අෆ්ගනිස්තානයේ පවතින තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවයි. අෆ්ගනිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යාම හෝ නැවත මෙරටට ගෙන ඒම කෙරෙහි සිය අවධානය යොමු වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා මුදල් අමාත්‍යංශයට ලබා දුන් නිර්දේශ බොහෝ දුරට අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම සඳහා වසරකට රුපියල් මිලියන 69,000ක් අවශ්‍ය වනවා. ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම ආරම්භය දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ වුණා. අදට මෙම විරෝධතාවන් වලට දින 43යි. මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත් කෙරුණා. ඊට මහින්ද අමරවීර, විමල් වීරවංශ, ඩලස් අලහප්පිරිම සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් අයත්. ඔවුන් පසුගිය සති කිහිපය පුරා සියලු පාර්ශ්ව මුණ ගැසෙමින් මෙම ගැටලුව අධ්‍යයනය කර තිබෙනවා. අනතුරුව අනුකමිටුවේ නිර්දේශ මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කෙරුණා. මුදල් අමාත්‍යංශයේද සිය අධ්‍යයනයෙන් පසුව අද කැබිනට් මණ්ඩලයට බොහෝ දුරට නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි. වසරකට ගුරුවැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 69,000ක් අවශ්‍ය බව වාර්තා වනවා. මෙම මුදල ලබන අයවැයෙන් කොටස් වශයෙන් ගෙවීමට හෝ වෙනත් විකල්පයන් යෝජනා කිරීමට ඉඩ ඇතැයි නිල නොවන වාර්තා සඳහන් කරනවා. මෙම අවසන් වාර්තාවේ සඳහන් වැත්තේ කුමක් දැයි දන්නේ නැති බව පවසන ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සාධාරණ විසඳුමක් ලබා දුන්නේ නැත්නම් වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව පවසනවා. දැන් අපිත් එක්ක සාකච්ඡා කරනවා, අපිත් එක්ක තීන්දුව తీරන ගැන කතා කරනවා. නමුත් තමන් ඉදිරිපත් කරන වார்த்தාව මේකයි කියලා අපිත් එක්ක සාකච්ඡා කරේ නැහැ. දැන් එතකොට කැබිනට් මණ්ඩලයට අද කැබිනට් අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ගුරු සාවිදු වලපතනගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාව ගුරු සංගම් එක්ක සාකච්ඡා වෙච්ච එකක් නෙවෙයි. දැන් අපිට පිළිගත හැකි විසඳුමක් නම් මේ හරහා ලැබෙන්නේ අපිට ගැටලුවක් නැහැ. අපිට පිළිගන්න බැරි යෝජනාවක් නම් ලැබෙන්නේ අපේ අරගලය අනිවාර්යයෙන්ම පෙරට යනවායි කියලා අපි කියන්න කැමතියි වර්තමාන කැබිනට් මණ්ඩලයට සහ එවැගේම රජයට අධ්‍යාපන අමාත්‍යාලයට. රිෂාඩ් බදිව්දීන් මන්ත්‍රීවරයා බන්ධනාගාරයේදී වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර සහ පොලිස් දෙපාර්තමේන්තුව වෙන්වෙන්ව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිව්දීන් මහතාගේ නිවසේදී පිලිස්සී මියගිය ඉශාලිනී දැරියගේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිව්දීන් පස්වන සැකකරු ලෙස නම් කර තිබෙනවා. ඔහුගේ බිරිඳ ඇතුළු සෙසු සැකකරුවන් සැප්තැම්බර් 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදිව්දීන් වෛද්‍යවරයෙකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් මෙවන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර බෙහෙත් ශාලාව තුළදී මෙම සිදුවීම සිදුව ඇති බවටයි වෛද්‍යවරයා පැමිණිලි කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා
අනිකුත් රැඳවියන් සඳහා බෙහෙත් ලබා දෙමින් සිටියේදී එහි පැමිණි රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීවරයා අදාළ වෛද්‍යවරයාට බැනවැදීම සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා බන්දනාගාර කොමසාරිස් ජෙනරාල්තුමාටත් පොලිස්පතිතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාලයතුළු හැමෝටම සෞඛ්‍ය හේතු මත ඔහුට එළියෙන් සිටීමට වෛද්‍යවරයා කියලා තියෙනවා ඔහුට කේන්තිකොස් වෛද්‍යවරයාට අපහාසාත්මක ලෙස මර්ධස් තර්ජනය කරලා තියෙනවා මේ සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙක් පත් කරලා තියෙනවා මේ පිළිබඳව පරීක්ෂණ කරන්න ඊට අමතරව පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා කොවිඩ් වෛරසය ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාවට ගෙන ආ එකක් නොවන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා රට වසා දැමීමට පෙත් සම්මත්සන් කළ ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයට හසු වී ඇද්ද යන්න සොයා බැලිය යුතුයයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා කොවිඩ් රෝගී අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන අපිකක් මේ ජාත්‍යන්තරයෙන් ආපේ එක බදටත් පාලනය කරගෙන යනවා විපක්ෂයයි වෘත්ති සමිතියක දා කල්පනා කරන්නේ මේක කඩා කප්පල් කරලා ඉතින් ඒකට අපෙත් සමහර අය රුකුලක් දෙනවා අපි බොහොම කනගාටු වෙනවා අපෙත් සහෝදර දේශපාලන පක්ෂ අපේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමත් එක්ක එක වෙලා යනවා එළියට ගිහිල්ලා කොලස්සම් කරනවා රට වහන්නේ කියලා හැබැයි ඒගොල්ලන්ට සීල දිනාටම කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමත් කියන්න තිබුණා මන්ත්‍රී කණ්ඩායමේ රැස් වෙන්නේ කරු මේ වුණත් පුද්ගලික කොහොම වෙලා කියන්න ඒක කියන්නේ නැතුව මාධ්‍යට කතා කරලා කරනවා කියන්නේ පොඩි ජාත්‍යන්තර බලලතකට අහුවෙලා වගේ අපිට පේනවා විපක්ෂයටත් මේ කෑ ගහන වෘත්තීය සමිති වලටත් අවශ්‍ය මේ අවස්ථාවේදී මේ රට වහලා මිනිස්සු බඩකින්නේ තියලා මේ රට විනාශයට යනවා දැකලා මේ අපේ ආණ්ඩුව පිරිහීමට පත් කරන්න දරන උත්සාහයක් අවාසනාවකට අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොවිඩ් ව්‍යසනය ගැන විශේෂඥ මත පළ කරන්නේ වෛද්‍යවරු නෙමෙයි මේ විවිධ සහායක සේවාවල ඉන්න නිසි විශේෂඥ දැනුමක් නැති පුද්ගලයන් වීම මේ රටේ අවාසනාවක් මං හිතන්නේ රජයක් හැටියට ඒ සම්බන්ධයෙන් උත් තීරණයක් ගන්න ඕනි කියන එක සෞඛ්‍ය අමාත්‍යතුමාගෙනුත් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා රට මුහුණ දී සිටින භයානක තත්ත්වය පාලනය සඳහා වහාම සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සකස් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතික ව්‍යසනයක් අවස්ථාවක රට යලි නගා සිටවන්න ඒ වගේම ජනතාව සුරක්ෂිත කරන්න ජාතික වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතුයි මේ සඳහා ආණ්ඩුව තාමත් කිසිඳු ආකාරයක ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ ඒකට හේතුව ආණ්ඩුව උද්දච්චකමකින් ඉන්නවා අපිට තුනෙන් දෙකක් තියෙනවා කාගෙත් උපදෙස් ඕන නැහැ කියලා ආණ්ඩුව කල්පනා කරනවා ඒ විතරක් නෙවෙයි විපක්ෂයේ කිසිඳු අදහසක් පිළිගන්න ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය පාලනය කරන්න කරුණා කරලා සර්වපාක්ෂික වැඩපිළිවෙලක් හදන්න මුසා මිල් මාධ්‍යට ඇවිල්ලා කියනවා මේ රටේ කොරෝනා පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කරනවා ඔව් කියලා ඒ චෝදනාව එළ කරනවා විශේෂයෙන්ම හමුදා ප්‍රධානියෙක් සහ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් එහෙනම් අපේ ආනන්ද පාලිත වගේ මුසා මිල්ලත් අත්තරංගුවට අරන් අහන්න ඕනේ කවුද ඔයාට කිව්වේ කවුද බොරු තොරතුරු දෙන්නේ හැබැයි මේක මුසා මිල් නෙමෙයි එළියට ගේන්නේ මුලින්ම මේක මුලින්ම එන්නේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හරහා ගම්පහ අපි දන්න විදියට මේ රජය ජනතාවට මරබිය හංගමින් තියෙනවා එත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.